The Lead TV පුවත් විකාශය ආණ්ඩුපක්ෂයේ පළමු හමුවේම රනිල් බැසිල් මාරාන්තික ගැටුමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධන ක්‍රියාත්මක කිරීම හා නොකිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම හමුවේ ඊයේ පැවති ආණ්ඩුපක්ෂ රැස්වීම තුල බරපතල මත ගැටුම් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා එහිදී 21 වෙනි සංශෝධනය ඉදිරිපත් නොකරන ලෙස බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් යුතු කිහිප දෙනෙකුත් 21 ගෙනා යුතු බව කියන අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිසේ කිහිප දෙනෙකුත් අතර මත ගැටුම් මතුව ඇති බවත් වාර්තා වෙනවා ආණ්ඩුපක්ෂයේ මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් එක්ව සිටියේ පළමු වතාවටයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය ධුර ලබාගත් මන්ත්‍රීවරුන් සහ සමගි ජන බලවේගය නියෝජනය කරමින් අමාත්‍ය ධුර ලබාගත් මන්ත්‍රීවරුන්ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටීම විශේෂත්වයක්. එසේම හිටපු අගමැති මහින්ද රාජපක්ෂද මෙම රැස්වීමට සහභාගී වී තිබෙනවා. මෙම රැස්වීමේදී ඩයනා ගමගේ දිලුම් අමුණුගම සරත් වීරසේකර විමල වීර දිසානායක ප්‍රසන්න රණවීර චින්තක මායාදුන්න මන්ත්‍රීවරුන් 21 වෙනි සංශෝධනය ක්‍රියාත්මක නොකරන ලෙස බල කරමින් තර්ක ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වුවත් එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විජේදාස රාජපක්ෂ මහාචාර්ය චරිත හේරත් හරින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් 21 ගෙන ඒමට පක්ෂව අදහස් දක්වා ඇති බවත් වාර්තා වනවා. වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 21 සඳහා පක්ෂ නමුත් මන්ත්‍රීවරුන්ගේ අදහස් සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතයක් දරා ඇති බවත් වාර්තා වනවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී ඇත්තේ 21 වෙනි සංශෝධනය සම්බන්ධව මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා තිබෙනවා නම් ලබන බ්‍රහස්පතින්දාට පෙර ඒවා අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කරන ලෙසයි. රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් පවසා ඇත්තේ රටේ ආර්ථික අර්බුදයත් දේශපාලන අර්බුදයත් එකට ගැට කැසී ඇති බැවින් ආර්ථිකය ගොඩ ගන්නවා හා සමානම වේගයකින් බරකින් දේශපාලන වශයෙන් මේ අලුත් ව්‍යවස්ථාව ඉදිරියට ගත යුතු බවයි. මේ අතර අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පවසන්නේ යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නායකයින් සමග ලබන සිකුරාදා සාකච්ඡා කරන බවයි. තවත් පාර්ශ්ව කීපයක් සමගද සාකච්ඡා කර ලබන සඳුදායම යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සහ වෘත්තීය සංගම් සමගද සාකච්ඡා කර ඔවුන්ගේද යෝජනා ලබා ගන්නා බවයි. කෙසේ වුවත් මේ වන විට සමගි ජන බලවේගයේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ යෝජිත 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අරගලයේ සහ පොදු ජන අපේක්ෂා ඉටු නොවන බවයි. එහෙත් ඒ ප්‍රවාදය හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන්ගේ අදහස් දැක්වීමක් හමුවේ මුළුමනින්ම බැහැර වනවා. අදාළ අදහස් දැක්වීම සිදු කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසන්නේ මූලික වැදගත්කම් නමයක් මත තමන් 21 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වන බවයි. එහි ඇති මූලික වැදගත්කම් නමයක් ඔහු මෙසේ දක්වනවා. 20 වන සංශෝධනය මගින් අහෝසි කළ ව්‍යවස්ථා සභාව නැවත ස්ථාපනය කිරීමත් රාජ්‍ය නිලධාරීන් පත් කිරීමට ජනාධිපතිවරයා වෙත ඇති බලය අඩු කර මහ බැංකු අධිපතිවරයා පත් කිරීමේ බලයද අගවිනිසුරු අභියාචනාධිකරණයේ සභාපතිගේ බලයද නැවත ව්‍යවස්ථා සභාවට ලබා දීමට 21 යෝජිතය. මම එයට පක්ෂ වෙමි. මන්ද ජනාධිපතිවරයා යොමු කරන නම් වලට සීල් ගැනීමේ පාර්ලිමේන්තු සභා ක්‍රමය එයින් අහෝසි වන බැවිනි. සංවර්ණ තුලන න්‍යායට අනුව එය ප්‍රගතිශීලී වේ. දහනවයටත් වඩා ඉදිරිගාමීද වේ. විගණන සේවා කොමිසම නැවත පිහිටුවීමට 21 මගින් 153 ආවගන්තිය යෝජනා කරයි. මෙය 20 වන සංශෝධනයෙන් අහෝසි කර ඇත. මම එයට පක්ෂ වෙමි. මන්ද විගණනීය ශක්තිමත් කිරීම රාජ්‍ය වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීමේ මෙවලමක් වන බැවිනි.
අරගල කරුවන්ගේ ප්‍රමුඛ ඉල්ලීමක් වන්නේ දෙයයි එය 19ට ආපසු යාමකි ප්‍රසම්පාදන කොමිෂන් සභාව 156 ආ පිහිටුවීමට මම පක්ෂ වෙමි මන්ද මහා පරිමාණ ටෙන්ඩර් මගදී සියල්ලටම එමගින් විනිවිද භාවයක් ලැබෙනා බැවිනි අන්ත දූෂිත රාජ්‍ය නිලධාරීන් මෙල්ල කිරීමට එය ශක්තිමත් මෙවලමක් වූ බව මම හොඳින්ම දන්නා බැවිනි වත්මන් ඇමති මණ්ඩලය පත්වන්නේ ජනාධිපතිවරයාගේ තනි අභිමතයටය ඒ වෙනුවට 45 වන ව්‍යවස්ථාව යටතේ අගමැතිවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත් කරනවාට මම පක්ෂ වෙමි මන්ද ජනාධිපති බලය අගමැති හරහා එමගින් පාර්ලිමේන්තුවට ලැබෙන බැවිනි ජනාධිපතිවරයාට කැමති ලෙස ඇමති ධූර වෙනස් කිරීමට ඇති බලය ඉවත් කිරීමට ඇති බලය අගමැතිවරයා වෙත ලැබෙනවාට 46 ව්‍යවස්ථාව අනුව මම පක්ෂ වෙමි මන්ද ජනාධිපතිවරයාට මෙවැනි බලයක් ලැබීම පාර්ලිමේන්තුවට විධායකයේ ඇති වගවීම ශක්තිමත් කරන බැවිනි ඉහත යෝජනා දෙකම 19ට වඩා වැඩි බලයක් අගමැතිට ලැබීමකි වත්මන් ව්‍යවස්ථාවේ ඇත්තේ ජනාධිපතිවරයාගේ තනි පාලනයකි 21 මගින් ජනපති අගමැති හවුල් පාලනයක් ස්ථාපනය වන්නේය ජීවිත කාලය පුරාම ජනාධිපතිවරයාගේ බලය සංවරණ හා තුලණයට ලක්විය යුතුයයි දේශනා කළ මම එයට පක්ෂ වෙමි. දිට්ඨපුර වැසියන්ට මන්ත්‍රීවරුන් ලෙස පත්වීමට අවස්ථාව අහිමි කරන නියෝජනාව 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළේම බැසිල් රාජපක්ෂ නැවත පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමට බව අතීතය දන්නා මට නම් රහසක් නොවේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනය ආවේද බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබා දීම සඳහාය. පුජ්‍යලේ ඉලක්ක කර ව්‍යවස්ථාව ලිවීම නිසා අපේ රටේ ව්‍යවස්ථාව අවුල් ජාලයක් වී ඇත. 21 පරාජයට පත්වන්නේ නම් එයට ප්‍රධාන හේතුව පුජ්‍යලේන් ඉලක්ක කර ව්‍යවස්ථාව ලියන්නට යාමය. අප ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා ජාතිකයන් නොවේ. නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය බලය මැතිවරණ කොමිසමට ලබා ගැනීමට මම මාගේ ජීවිතයේ වසර 11ක් සටන් කර දේශනා කර ඇත. අද හෝ මැතිවරණ සමයේ මාධ්‍ය නියාමනය කිරීම අතිශයින්ම වැදගත්ය. එබැවින් 104 ආ ව්‍යවස්ථා සංශෝධනයට එම නිසා මම පක්ෂ වෙමි. කතානායකවරයාට නව ආණ්ඩුවක් පිහිටවන තෙක් අන්තර්වාර කාලයකට බලය ලැබීම හුදු තාක්ෂණික ව්‍යවහාරයකි. එෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ මූලික නිරීක්ෂණ හා කරුණු නවය මත තමන් 21ට පක්ෂ වන බවත් ජනාධිපතිවරයාගේ බලය මෙතරම් කප්පාදු කිරීම යහපත් ක්‍රියාවක් බවයි. ඒ අනුව 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දක්වන විරෝධය පැහැදිලි ලෙස අභියෝගයට ලක්වන බවත් එය රනිල් ටෙරෙහි සජිත් බැසිල් සංධානයක් ගැන පැවසෙන රාවයට වඩාත් සමීප වන බවත් දේශපාලන විචාරකයන්ගේද අදහස වී තිබෙනවා. ලීඩ ටීවී පුවත් සමග යලිත් හමුවෙමු.